विहारस्थाने पिन्वद्दायक निरोषा महात्म्य ऐतुलु ए पावले सेरुम दिनागे दायकत्वें अरुणजय सिंह महात्मा निरोषा नीलापगे महात्म्य संधुने जय सिंह दियनीय हिरुने जय सिंह दियनीय के नमे पावले हम दिनागे मदायकत्वे मूलिकत्वे तमाय अददावसे මේ උදාර පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ AI ගේ අරමුණු හැටියට AI බලාපොරොත්තු වෙනවා AI නමින් මිය පරලව යන්නට ඉදුණු ඥාතීන් වන පීටර් පෝල් බනාන්දු මහත්මයාට ඇනීටා බීරිස් මහත්මියට අරුණදේව වර්ණකුල සූර්ය මහත්මයාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ පවුලේ හැම දිනාටම ඇති වෙලා තිබෙන සියලු ආකාරයේ අපල උවදුරු ආදී සියලු රෝගාබාධ තත්වයන් දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය බලාපොරොත්තු වෙන එවාගේම ලංකාවේ සිටින ඒ අයිරංගණී රත්නායක ආදරණීය මෞතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න ඒ ආදී වශයෙන් අරමුණු කිහිපයක් මූලික කරගෙන අද පින්කමේ දායකත්වයේ මූලිකත්වයේ දරලා ඒ අතු කටයුතු සිදු කරනවා. ඉතින් එහෙමනම් අපි මූලික වශයෙන් පින්කම ආරම්භ කරන්නට පෙර ආතුතුම් පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් තෙවරක් නමස්කාරය කියන්නට. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादयामि අදින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරාවීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවීරමණී පදං සමාදියාමි සුරා
විශේෂ මද දවසේ දායකත්වයේ මූලිකත්වයේ දරලා කටයුතු කරන්නේ නිරෝචා මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනා විසින් සකස් කරල විහාරස්ථානයට පමුණවන්නට යෙදුණ තැන්පත් කරන්නට මේ මල් පහන් සුවඳ දුම් ආදී කොට ඇති සියලුම පුදු පූජාවන් සම්බුදු පූජාවන් හැටියට පූජාවන් මේ වෙලාවේදී ගාථාවන් සජයනා කරමින් අපි සිද්ධ කරමු දෙයමන මූලික වශයෙන් අරමුණු කරගන්නට ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්ම රාජ්‍යයන් වහන්සේට ආර්ය මහා සංඝයා වහන්සේට ලෝකේ වන්දනීය පූජනීය සියලුම ස්ථානවලට ඒ උත්මයන් වහන්සේලාට අවාදීන් සිදුනා වූ හිංසා පීඩා නරක නපුරු අපහාස උපහාස නින්දා ආදී කොට ඇති ඒ සියලුම නරකයන්ට අපට සමාව ලැබේවා අපගේ ගෞරවය අපගේ නමස්කාරයම වේවා මේ සියලුම ආකාරයෙන් සකස් කරලා තැන්පත් කළ සියලුම පූජාවන් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ නවරහාදී වූ අනන්ත වූ අප්‍රමාණ වූ උතුම් බුදු ගුණයන් සිහි කරගෙන ඒ උදාර බුදු ගුණයන් උදෙසා උතුම් වූ සම්බුද්ධ පූජාවන් හැටියට පූජා කරමි පූජා වේවා පූජාම වේවා කින උතුම් වූ අදහස ඇති කරගෙන අපි එකට ගාථාවන් සජ්ජහායනා කරමින් තෙරුවන් වන්දනාවන් සිද්ධ කරමින් උතුම් සම්බුද්ධ පූජාවන් පූජා කරමු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සුගතේන දේසිතං සන්තා
Sambang sandaya sambang
ඒ සිහිපත් කළ පරිදි ඒ සියලුම ආකාරයේ අරමුණු සාක්ෂාත් කරගන්නට මේ උතුම් ධර්මානුශාසනාමය මහපින්කම හේතු වාසනාම වේවා කියලා අපි සාදු 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 කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඇති කරගෙන ධර්මානුශාසනාව සඳහා කාන්සිත යොමු කරන්නට විශේෂයෙන්ම ධර්මදේශනාවන් අපි මේ විදිහට සිද්ධ කරලා බලාපොරොත්තු වෙන කාරණාව තමයි ධර්මයේ පිළිබඳව අවබෝධයක් අපේ සිත් තුළ ඇති කර ගන්නට සහ අපි තුළ තිබෙනා වූ ධර්මයේ පිළිබඳව අවබෝධය තව තවත් වර්ධනය කර ගන්නට. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ලෝකයේ තුල අපිට තියෙනවා කළ යුතු සහ නොකළ යුතු කියලා කාරණා දෙකක්. මේ ධර්මයේ දේශනා කරවා ගැනීම තුළින් ධර්මයේ ශ්‍රවණීය කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නොකළ යුතු දේවල් නොකිරීමට අදිෂ්ඨාන කර ගැනීමටත් කළ යුතු දේවල් කරන්නට සහ ඒ වෙනුවෙන් උත්සාහ වීමත් කියන කාරණා. දැන් ඔබ සාමාන්‍යයෙන් ලෙඩක් දුකක් හැදුනහම ඔබ වෛද්‍යවරයෙක් ළඟට යනවා. ඒ වෛද්‍යවරයා ළඟට ගියාම වෛද්‍යවරයා ඔබට දෙනවා යම්කිසි නිර්දේශයක්. මේ රෝගය සුවපත් කරගන්නට නම් ඔබ මෙන්න මේ විදිහේ දේවල් නොකළ යුතුයි, මේ විදිහේ දේවල් කළ යුතුයි කියලා. දැන් ඔබ හිතන්න ඔබට රෝගයක් තියෙනම ඒ රෝගයට බෙහෙත් යන්න වෛද්‍යවරයා ළඟට ගියා. වෛද්‍යවරයා ඔබට යම්කිසි කාරණා ටිකක් කරන්න එපා කිව්වා. හැබැයි ඔබට ඒ එපා කියපු කාරණා ටික නොකළ යුතු කාරණා ටික ඔබ කරනවා නම් ඔබට පුළුවන් ඔබේ රෝගය සුව කරගන්න. ඔබට පුළුවන්කම නැහැ. එහෙමනම් වෙන්නේ ඔබේ රෝගිය උත්සන්න වෙන එක. සමහර විට මරණය වගේම තමයි මේ ධර්මයේ කියන කාරණාව. බුදුහාමුදුරුවෝ තමයි අපිට දෙන මේ බෙහෙත් දෙන වෛද්‍යවරයා. බුදුහාමුදුරුවෝ නම් වූ මේ වෛද්‍යවරයා අපිට ධර්මයේ නම් වූ ඖෂධය, ධර්ම මාර්ගයේ නම් වූ ඖෂධය අපිට දෙනවා. ඒ දෙන ගමන් අනිත් පැත්තෙන් කියනවා ඔබේ මේ තිබෙනා වූ අකුසල් නැමැති රෝගය සුව කරගන්නට නම් ඔබ තව තවත් පව් කිරීමෙන් වළකින්න කියලා. ඒ කියන නිර්දේශයට යටත්ව ඔබ ඒ අකුසල ධර්මයන් ටික වර්ධනය වෙන්නට ඉඩ නොදී අර කරන්නට කියපු කුසල් දහම් ටික කරලා ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ඔබට පුළුවන් අර සසර ගමනේ අපිට විපාක ලෙස විඳින්න වෙන දුක් නැමැති මේ රෝගය සුව කරගෙන පරම නිවීම සැනසීම හේවත් උතුම් චතුරාර්ය සත්‍ය දහම අවබෝධ කරගෙන ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් පරතරටම යන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා තමයි මේ ධර්ම දේශනාවන් අපි මාලාවක් දියත් කරගෙන ඒ වගේම මේ ධර්ම දේශනා පින්කම් මාලාවට ඔබේ දායකත්වයේ අපි මේවා පිළිබඳව නිතර නිතර සිහිපත් කරලා මේ කටයුතු සම්පාදනය කරගත්තා. මේ කාරණා සම්පාදනය කරගත්තේම පින්වත් ඔබ වෙනුවෙන්මයි. ඒ නිසා මේ කාල සීමාව තුළ අපි පුළුවන් උපරිමයෙන් එහි ප්‍රතිඵල නෙලා ගන්නට උත්සාහ කරමු. විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ ආචාර්ය විතරන්දිණිය කස්සප ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේ අපිට මේ සියලුම කාරණාවන් සිද්ධ කරන්නට බොහෝම ඕනෑකමින් අවවාද අනුශාසනා සිද්ධ කරමින් මේ මාර්ගය පිළිබඳව අපිට කියා දෙමින් උන්වහන්සේ අනුශාසනා සිද්ධ කරනවා. ඒ අනුශාසනා සිද්ධ කරන ගමන් උන්වහන්සේ බොහොම නිහතමානීව බර්මින්ගහම් බෞද්ධ මහා විහාරස්ථානයේ වැඩ වාසය කරන ගමන් මේ දිනවල විහාරස්ථානයේ සිදු කරන ඉදිකිරීම් කටයුතු වල අවසාන අදියරේ ඉදිකිරීම් කටයුතු සිද්ධ කරමින් මේ මුළු මහත් ඉතිහාසයේම වංශ කතාවල රන්නකුරුන් ලියවෙන්නට ඕන
බෞද්ධයන් හැටියට අපිට අනාගතේ ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් යුරෝපයේ ඉදිවන විශාලතම බෞද්ධ විහාරස්ථානයේ උන්වහන්සේ නිර්මාණය කරමින් කටයුතු සිදු කරනවා අපි ඒ කාරණාවන් පිළිබඳව මේ වෙලාවේදී සිහිපත් කරන්නේ උන්වහන්සේට බොහොම ගෞරවයෙන් යුක්තව පුණ්‍යානුමෝදනා සිදු කරමින් මොකද ඒ කාර්ය සාමාන්‍ය ලේසියෙන් පහසුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒක මහා දැවැන්ත කාර්යයක් දැවැන්ත වූ කාර්ය උන්වහන්සේ බොහොම නිහතමානීව සිද්ධ කරන ගමන් ඒ සිද්ධ කරන්නේ අනාගත මතු පරපුර වෙනුවෙන් එහෙම සිද්ධ කරන ගමන් උන්වහන්සේ අපටත් මේ විදිහේ වසාන සමය තුල විවිධ පින්කම් සිද්ධ කරන්නට ඒසි පින්කම් සිද්ධ කළ යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ අපට අවවාද අනුශාසනා සිද්ධ කරනවා ඒ අවවාද අනුශාසනා මඟ පෙන්වීම යටදී තමයි අපි මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සඳහා මම මූලික වශයෙන් මාතෘකාව හැටියට සිහිපත් කරගන්නට යෙදුනේ ඔබට නිතර අහලා පුරුදු සමහර විට ඔබ දන්න ගාථාව. මේ ගාථාව තුළ ධර්මයේ තුළ සඳහන් වෙන මහා පින්කම් පිළිබඳව මහා පින්කම් 10ක් පිළිබඳව අන්තර්ගත වෙනවා. හැබැයි මේ පින්කම් 10න් මම අද පින්කම් 10ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ 10න් පළවෙනි පින්කම ගැන විතරක් ඒ පින්කමෙනු එක්තරා කොටසක් අද දවස තුල ඔබට අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දානං සීලංච භාවනා පත්තිපත්තානුමෝදන වෙය්‍යා වච්ඡාප ඡායංච දේශනාසුති දිට්ඨිජෝ දානේ සීලය භාවනාව පින් අනුමෝදන් කිරීම පින් අනුමෝදන් වීම වත්පිළිවෙත් කිරීම ගරු බුහුමන් දැක්වීම ධර්මදේශනා කිරීම හෝ කරවා ගැනීම ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම සම්මා දිට්ඨිය ඇති කර ගැනීම ඔන්න ඔය කියන පින්කම් 10යි. දහම් පාසල් ගිය අය හැටියට ඔබට දහම් පාසලේදී මේ ගාථාව මුණ ගැහිලා ඇත. මේ ගාථාව පිළිබඳව අර්ථකථන ඔබ දහම් පාසල් ගිය අය හැටියට දහම් පාසලේදී ලබලා ඇත. මේ කාරණාවන් 10න් පළවෙනි කාරණාව තමයි පළවෙනි පින්කම තමයි දානය. මේ කියන පින්කම් 10ට අපි පොදුවේ කියනවා නම දස පුණ්‍ය ක්‍රියා කියලා. පින්කම් 10ක් නැත්තම් දස පින් කිරියවත් කියලා අපි කියනවා. එතකොට මේ පළවෙනියට සඳහන් වෙන දානීය කියන වචනය පොදුවේ ගත්තාම දානීය කියලා කියන්නේ මොකද්ද? දැන් ඔබ නිතර දන් දෙන අය වෙන්න පුළුවන් මේ දේශනාව ලෝකේ පුරාවට විඳන් ශ්‍රවණය කරන. ඒ වගේම නිතර දන් දීලා හොඳට පළපුරුද්දක් තියන අය වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් නම් ඔබ දානේ ගැන දන්න යමක් තියෙනවා නම් ඒ දන්න දේ නැවත නැවත අලුත් කර ගැනීම පිණිස නොදන්න කෙනෙක්ට නම් නොදන්න කෙනාගේ ඒ දැනීම වර්ධනය පිණිස හේතු වෙයි. එතකොට මොකද්ද මේ දානේ කියන වචනේ පොදුවේ ගත්තහම අර්ථය? සාමාන්‍යයෙන් දානේ කියන වචනයට දෙන්න පුළුවන් පොදු වචනය තමයි අතහැරීම. බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා ධර්මයේ තුල පින්කම් රාශියක්. දැන් අපි මෙතනදී කතා කරන දස පුණ්‍ය ක්‍රියාව. ඊගාවට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව. ඒ වගේම දස පාරමිතා. ඔය ආදී වශයෙන් ගත්තම මේ හැම පින්කමක් තුලකම බුදුහාමුදුරුව ප්‍රධානත්වයක් දුන්නා, විශේෂත්වයක් දුන්නා මේ කියන දානීය කියන වචනයට. එතකොට ඇයි මේ දානීය කියන වචනයට විශේෂත්වය ප්‍රමුඛත්වයක් දුන්නේ? පින්දුනේ සසර ගමන කෙලවර කරන්න නම් අපිගාව අනිවාර්යයෙන්ම තියෙන මේ තෘෂ්ණාව නැති කරගත යුතුමයි. තෘෂ්ණාව නැති කරගන්න තියෙන එකම මඟ තමයි පින්දුනේ දානය. දන් දීම තුලින් තමයි පුළුවන්කම තියෙන්නේ, අතහැරීම ප්‍රගුණ කිරීම තුලින් තමයි පුළුවන්කම තියෙන්නේ අපිට මේ තෘෂ්ණාව දුරු කරගෙන නිර්වාණගාමී මාර්ගයේ පරතරට යන්නට. නැවත ගැනීමේ අදහසක් නැතුව අතහරින එකට අපි කියනවා දානය කියලා. හැබැයි මේ දානය කියන එක පින්නතුනි
ගතින් විතරක් අතහැරලා හරියන්නේ නැහැ. දැන් අපි ගොඩක් වෙලාවට කරන්නේ බණ අහන ඔබත් බණ අහන බණ කියන අපි ගොඩාක් වෙලාවට පොදු වියේ ගත්තම අපි හැමෝම කරන්නේ ගතින් විතරයි දන් දෙන්නේ. හැබැයි අපි ගතින් විතරක් දන් දීලා මදි. ඒක දානීය බවට පරිපූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් ඔබට දානේ සම්පූර්ණ විදියට දානයක් කරගන්න නම් ගතින් වගේම ඔබට හිතිනුත් මේ දානය සිද්ධ කළ යුතු වෙනවා. ගොඩාක් වෙලාවට අපි ගතින් දන් දෙනවා හැබැයි දුන්න දේ ගැන හිතින් අල්ල ගන්නවා. හිතින් අල්ලගෙන අපි කියනවා දානේ දීලා අවසානේ කෝ අපි දන් දුන්නා කෝ අපිට දන් දුන්නා නේ කිසිම සුගතියක් නැහෙනේ. අපි පින්කම් කරනවා අපි පින්කම් කළාට අපිට කෝ කිසිම සිතක් නැහෙනේ. හැබැයි පව් කරන කට්ටියනේ ඕන තරම් මේ සමාජයේ වැජබෙන්නේ. දන් දෙන්නේ නැති අයනේ මේ සමාජයේ ඕන තරම් වැජබෙන්නේ. පින්කම් කරන දන් දෙන අපිට නෙමේ හැම කරදරයක්ම අසනීපයක් මේ හැම ප්‍රශ්නයක්ම අපිට නෙන්නේ. ඔබ සමහරවිට කල්පනා වෙනවා අපිට. ඒකට හේතුව තමයි හිතයි ගතයි දෙකම යොදවලා නැහැ අපි මේ කාර්ය වෙනුවෙන්. ඒ නිසා අපි ගත වගේම හිතත් යෙදවිය යුතුයි. අර පෞගිය කාලි පොන්ති ලස්සන කතාවක් තියෙනවා. මේක අපි අධ්‍යක්ෂකින් වින්ද කතාවක්. එක්තරා විහාරස්ථානයක ඉදි කරලා තිබුණා. මම හිතන්නේ 2004 හෝ 5 වර්ෂයේ දුර ඉදි කරපු ලයිට් කණුවක් තිබුණා. මහා විශාල ලයිට් කණුවක්. ওই ලයිට් කණුව නිර්මාණය කරලා වසර ගාණක් ගත වෙනකොට මේ පෞගිය අවුරුද්දකට විතර කලින් ওই ලයිට් කණුව යම්තා දුරකට ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු මට්ටමට ඇවිල්ලා තිබුණා. මොකද හේතුව මේකේ විදුලිය තියෙනවා. එතකොට වර්ෂාව වහින වෙලාවට විදුලියට යම්කිසි ආකාරයකින් සම්බන්ධ වුණොත් අනතුරක් වෙන්න පුළුවන්. ওই කාරණා මත මේ පන්සලේ ලොකු ආමුදුරු දායකයන්තු තීරණය කළා මේ ලයිට් කණුව අපි නැවත ප්‍රතිසංස්කරණය කරන්න. ඒක ප්‍රතිසංස්කරණය කරන්න යෝජනා කරගෙන අදහස් කරගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගන්නකොට අර ලයිට් කණුව හදපු ඒ වෙනුවෙන් දායකත්වයේ දරපු මහත්මයා ඇවිල්ලා බොහෝ සෙයින් ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කළා. නෑ නෑ මේක ප්‍රතිසංස්කරණය කරන්න එපා. මේක මම හදපු එක මේක කඩන්න එහෙම කරන්න බෑ මම මැරෙනකන් කියලා. පස්සේ ලොකු හඳුරෝයි දායකයෝ එකතු වෙලා ඒ අදහස අත්හැරගත්තා. බලන්න පින්නතුනි මෙතන අර පුංචි සංසල වෙනුවෙන් විහාරස්ථානීය වෙනුවෙන් ශාසනීය වෙනුවෙන් ආලෝක පූජාවක් කරලා හැබැයි ආලෝක පූජාව කරලා තියෙන්නේ ඒ අතහැරීම කරලා තියෙන්නේ ඒ දාණය දීලා තියෙන්නේ ගතින් විතරයි. එයා හිතින් ඒක දීලා නැහැ. හැබැයි හිතින් ඒක දුන්නට වැඩිය අල්ලගෙන. එතකොට මොකද වෙන්නේ? ඔබ ගතින් පින්කමක් කරාට ඊට වඩා ඔබ අකුසලයක් හිතින් රැස් කරගන්නවා. ඇයි ඔබ එතනත් අල්ලගෙන? මේ අල්ල ගන්න නිසාම තමයි මේ සසර ගමන තව තව දුරන්නේ. තණ්හාවට කියන දවචනයක් තමයි අල්ලගෙන ඉන්නේ. අපි පුංචි කාලේ ඉපදිනකොට කොහොමද ඉපදෙන්නේ? මෙහෙම අත මිට මොළවගෙන තමයි අපි ඉපදෙන්නේ. ඒ කියන්නේ අල්ල ගන්නවාම කියන අර්ථයෙන්මයි අපි ඉපදෙන්නේ. උපත ලබන තනිය ඉඳන් අපි කරන්නේ අපේ ජීවිතේට එකතු කරන එකයි වැඩි කරන එකයි විතරයි. හැබැයි අපි අඩු කරන එකයි බෙදෙන එකයි අපි කරන්නේ යම්කිසි සීමාවකට. දැන් අපි දානය ගැන කතා කරනකොට සමහර වෙලාවට අපි ධර්මයේ පරතරටම ගියපු අයත් ඉන්නෝනේ. ඒ වගේම තමයි දානයේ හොඳටම අවබෝධය තියෙන අය. ඒ වගේම තමයි පහුගිය කාලේ මට මතකයි මේ එක්සත් රාජධානියේදී මේ පුජ්‍යලේ කම්මුණා මට සිහිපත් කළා හාමුදුරනේ අපි ප්‍රථම ධානයේට දෙතිය ධානයේට සමවදින්න පුළුවන් හැකියාවක් ඒ මට්ටමක් අපිට තියෙනවා. මම ඒ අයට නිගා කරනවවත් ඒ අයට අගෞරව කරනවවත් නෙමෙයි. හැබැයි අපි කොච්චර පින්නතුනි ධර්මයේ ගැන කතා කළත් දානයේ ගැන කොච්චර කතා කළත් අපි අපේ හිතින් අහලා බලන්න පින්නතුනි අපේ අතින් එක පවුමක් යනවා කියලා අපිට දැනෙනකොට අපේ හිතට එන සිතුවිල්ල කොහොමද කියලා. හැබැයි අපි කතා කරන්නේ එහෙම කතා කළාට අපේ අතින් පවුමක් යනකොට අපේ අතින් රුපියලක් යනකොට අපිට ඒ ගැන ඇතිවන සිතුවිල්ලයි අපිට මේ නිවන කියන කාරණාව ගැන හිතද්දී ඇතිවන සිතුවිල්ලයි අතර තියෙන වෙනස. අපි නිවන් දකින්න පින්නතුනි
प्लान කළාට අපි තාම නිවන් දකින්න මාර්ගයටවත් ඇවිල්ලා නැහැ. මොකද දානීය කියන වචනේ අවබෝධියවත් අපි ගාව හරියාකාරව නොමැතිව අපි කතා කරනවා නිවනක් ගැන. බුදුහාමුදුරුවෝ මේ දානීය කියන කාරණාව ප්‍රධාන වශයෙන් දිය හැකි ක්‍රමවේද දෙකක් දේශනා කරනවා. මේ ක්‍රමවේද දෙක තමයි අනුග්‍රහ බුද්ධියෙන් දන් දෙන්න පුළුවන්, පූජා බුද්ධියෙන් දන් දෙන්න පුළුවන්. මොකද්ද මේ අනුග්‍රහ බුද්ධියෙන් දන් දෙනවා කියන්නේ? තව කෙනෙකුගේ ක්‍රියාකලාපයක් දැකලා ඒ ක්‍රියාකලාපයේ පිළිබඳව අනුකම්පා සහගත සිතුවිල්ලක් ඇති කරගෙන යම් කෙනෙක් වෙනුවෙන් යමක් අතහරිනවන, පරිත්‍යාග කරනවන, දෙනවන, ඒ ඇවිල්ලා අනුග්‍රහ බුද්ධියෙන් සිද්ධ කරන දාන කියන කොටසට අයත් වෙනවා. ඒක තවත් ක්‍රම වේදයකට කියනවා නම් තමාට වඩා සීලයෙන් ගුණයෙන් පහත් කෙනෙකුට පල්ලෙහා ඉන්න කෙනෙකුට යමක් දෙනවා නම් එය අනුග්‍රහ බුද්ධියෙන් සිද්ධ කරන දානයක් හැටියට සැලකෙනවා. ඒ වගේම තමයි ඊළඟ එක පූජා බුද්ධියෙන් දන් දීම. පූජා බුද්ධියෙන් දන් දෙනවා කියලා කියන්නේ අර කියාපු විදිහේ අනුකම්පා සහගත සිතුවිල්ලක් නැතුව අවබෝධයෙන් දන් දෙන එකට. ඒක තව ක්‍රමවේදයකින් කියනවා නම් තමාට වඩා සීලයෙන් ගුණයෙන් උසස් වෙච්ච යම් කිසි කෙනෙක් වෙනුවෙන් දානීය කියන වචනය පිළිබඳව යම් දැනීමක් වටහීමක් ඇති කරගෙන ඔබ යමක් දෙනවා නම් අතහරිනවා නම් පූජ කරනවා නම් ඒ පූජා බුද්ධිය සිද්ධ කරන දානයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ කියන කාරණා දෙකෙන් කොයිම ක්‍රමවේදයකට දන් දුන්නා ඔබ දන් දෙන්නේ පූජා බුද්ධියෙන් වෙන්න පුළුවන්, අනුග්‍රහ බුද්ධියෙන් වෙන්න පුළුවන්. ඔය කියන ක්‍රමවේද දෙකෙන් ඔබ කොයි ක්‍රමවේදයට දන් දුන්නා ඔබ දන් දෙනකොට ඔබේ දානීය සම්පූර්ණ කරගන්නට නම් ඔබ ළඟ තියෙන අපි ළඟ නිතරම තියෙන කාරණා තුනක් දුරු කළ යුතුමයි. ඒ කාරණා තුන පින්නතුනි අකුසල ධර්ම කාරණා තුන. ඒ කාරණා තුන තමයි ලෝභය, ද්වේෂය, මෝහය. මේකේ බරපතලම අකුසලයේ තමයි මෝහය. මොකද හේතුව මෝහය කියන කාරණාව මෝහයට කියන තව සරල නමක් ගත්තොත් එහේ මෝහය කියලා කියන්නේ අවිද්‍යාව. නැත්තම් නොදැනීම. අවිද්‍යාව කියලා කියන්නේ දන්නේ දෙයක් දැනීමට. අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම. නැත්තම් මුලාවටපත් වීම. පින්නතුනි අපිට ධර්මය ගැන අවබෝධයක් නැත්තම් ධර්මයේ පිළිබඳව අපි අවබෝධයක් නැතිකම නිසා වෙ මුලාවටපත් වෙලා නම් ඒ බරපතල අකුසලයේ අපි ගාව තියෙනවා නම් ලෝභයයි ද්වේෂයයි දෙකම පින්නතුනි ස්වභාවයෙන්ම හට ගන්නවා. කෙනෙකුට ධර්මය ගැන අවබෝධයක් තියෙනවා නම් එයාට ද්වේෂය හට ගන්න තියෙන ඉඩ කඩ අඩුයි. ලෝභය හට ගන්න තියෙන ඉඩ කඩ තවත් අඩුයි. පින්නතුනි මේ ලෝභය කියන කාරණාව අපි හැමෝගෙම ළඟ තියෙනෝනේ ලෝභය. අපි හැමෝගෙම ළඟ ලෝභය කියන එක තියෙනවා. අර මම මුලින් කිව්වේ ඒකනේ. අපිනේ නිවන ගැන කතා කළාට අරමුණු කරගත්තට අවිධර්මයේ ගැඹුරුම දේශනා පිළිබඳව අපි සාකච්ඡා කළාට අපිට සමහර ලාවට අපේ ළඟින් රුපියලක් යනකොට පවුමක් යනකොට අපිට ඒක දැනෙනව ටිකක් හදවතින දෙතුන් මතාවකට වඩා. ඒ කියන්නේ අපි ලෝභය දුරු කරගෙන නැහැ. අපිට මේක සහමුලින්ම දුරු කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යම් මට්ටමකට හරි අපි අඩු කරගන්න ඕන. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ විශේෂයෙන්ම දානීය කියන වචනේදී පින්කමේදී අඩුම තරමේ තදංග වශයෙන් හරි తాවකාලිකව හරි යටපත් කරගත යුතුම දෙයක් හැටියට. පින්නතුනි මේ ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල කර්ම තුන තියෙන තාක්කල් ඒවා තුන තියාගෙන අපි පින්කමක් කරනවා නම් ඒ පින මේ කියන අකුසල කර්ම තුන තියාගෙන කරන පින්කමේ පුණ්‍ය ශක්තිය යම් මට්ටමකට අඩු වෙනවා. උදාහරණ විභාගයකට වෙණී ඉන්නවා නම් විභාගයට වෙණී ඉඳලා රිසල්ට් එක ආවට පස්සේ සමහර විට කෙනෙක් කියනවා අපරාධේ අසවල් මාසයේ උනන්දු වෙලා මහන්සි වෙලා පාඩම් කළා නම් මේ ගත්ත ප්‍රමාණයට වඩා ලකුණු ගන්න රිසල්ට් එකක් ගන්න තිබුණා කියලා. ඒ වගේ තමයි පින්නතුනි මේ
දානීය තුලින් ජනිත වන පුණ්‍ය ශක්තිය ඒ පරිද්දෙම ජනිත කරගන්න අවකාශය නොලැබෙනවා මේ කියන ලෝභයේ ද්වේෂයේ මෝහයේ කියන අකුසල මුල් තුන තියෙනවා ඔය තුන තදංග වශයෙන් හරි යටපත් කරගත්තොත් ඔය අකුසල තුන තියෙනකොට ලැබෙන කුසලයට වඩා හාත්පසින් වැඩි ආනිසංසයක් කුසලයක් අපට ලබන්න පුළුවන්කම තියෙනවා මේ අකුසල ධර්ම තුන දුරු කරගත්තොත් මට්ටමකට හරි අඩු කරගත්තොත් දැන් උදාහරණයක් විදිහට හිතන්නකො පින්නතුනි ඔය ලෝභය කියන කාරණාව ගත්තාම අර සිටුවරේගේ කතාවකුත් තියෙනවා නේද කැවුම් කන්නගේ සිටුවරයන් කතාව දවසක් එක සිටුවරේ මේ සිටුවරයන් බොහොම තද මසුරු සිටුවරේ අධික ලෙස ලෝභ සිටුවරේ මේ සිටුවරයට හිතෙනවා දවසක් කැවුම් කන්න හැබැයි මේ සිටුවරයට කැවුම් කන්න හිතුණාට පින්නතුනි මේ සිටුවරය හරි ලෝභයිනේ මෙයා කල්පනා කළා මේ කියන කැවුම හදනකොට වටේට සුවඳ ගියෝ ඒ සුවඳ අනුව ළඟපාතේ ඉන්න කෙනෙක් ආවොත් එයාටත් කැවුමක් දෙන්න වෙනවා ඒක හරි ප්‍රශ්නයක් නේ දැන් අපි වුණා සාමාන්‍ය ගෙදරක මොනවා හරි කෑමක් හදනකොට ඔය කෑමේ සුවඳ කොහෙන් කොහෙන් ගනි ගියෝ ඔය සුවඳ එන වෙලාවට කවුරු හරි කෙනෙක් ගෙදරට ආවොත් සමහර වෙලාවට කෙලින්ම අපට කියන්නේ නැහැ ව්‍යංගාර්ථයෙන් කියනවා මොනවාරි ගෙදර උයනවාද සුවඳක් වගේ නිකන් දැනෙනවා එහෙම නැත්නම් සමහර වෙලාවට නහය පොඩ්ඩක් අර සුවඳ ආග්‍රහණය කරන බව අඟවනවා අපි එහෙම අර කෙලින්ම කියන්නේ නැහැ ඒක පොඩක් ඒක ව්‍යංගාර්ථයෙන් තමයි අපි අඟවන්නේ ඒ වගේ පින්නතුනි මේ පුජ්‍යලයක් කල්පනා කළා මේ සුවඳ වටේට ගියොත් ඒ අයටත් දෙන්න වෙනවා මේක දීර්ඝ කතාවක් මම මේ ඔබට බොහොම කෙටියෙන් කියන්නේ ඒ නිසා මෙයා කල්පනා කළා මේක වටේට සුවඳ යන්නේ නැති වෙන විදියට කරගත යුතුයි කියලා. මෙයාගේ සිටු දේවියත් එක කල්පනා කළා. දේවිය එක්ක කල්පනා කරලා මේ සිටුවරය තීරණයකට එනවා. මෙයාට තියෙනවා පින්නතුනේ සත්මහල් ප්‍රාසාදය. මේ සත්මහල් ප්‍රාසාදයක් තියෙන මේ සිටුවරේ තමයි මේ කැවුමක් කන්න මේ දුක් විඳින්නේ. මේ පුජ්‍යලා කල්පනා කළා සත්මාල් ප්‍රාසාදයේ උඩටම ගිහිලා උරුම තට්ටුවේ කැවුම හදනවා කියලා. එතකොට වටේට සුගඳයක් නැහැ නේ පහළින් ඉන්න අයට. වටේට ජනල් දොරවලු තොප්පෝම වහලා මේ කැවුම හදනවා කියලා දැන් සියල්ල සූදානම් කරගෙන තාච්චි අරගෙන ඒව මේව කලබනා ටික සූදානම් කරගෙන දැන් ලෑස්ති වුණා. පින්නතුනි ඕක පටන් ගන්නකොටම ආවා මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඉරුදීන් දැක්කා මේ සිටුවරයා මහා බරපතල අකුසලයක් කරගන්න යනවා මේ ලෝභකම නිසාම මරණයටපත් වුනොත් සතර අපායටම වැටෙනවා කියන එක ඉරුදීන් උන්වහන්සේ දැකලා උන්වහන්සේ ඉරුදීන් වැඩම කළා අර සත්මහල් ප්‍රාසාදයේ උඩ ජනේලේ අවියස දැන් ඕක දැක්ක අර සිටුවරේ මොනව හිතන්නේ නැද්ද සාමාන්‍යයෙන් අපි සමහර වෙලාවට අපේ සමහර පින්නතුන් හැමෝම නෙවෙයි සමහර පින්නතුන් සමහර වෙලාවට යම් කිසි කාර්යයක් කරන්න ගියාම හාමුදුරුවෝ නමක් දැක්කහම සා කතා කළාම නේද සමහර වෙලාවට කියන අපෝ මේ හාමුදුරුවෝ යණ යන තැන ඉන්න කිසිම දෙයක් කරන්න බෑ මේ හාමුදුරුවලගෙන් බේරෙන්න බෑ කොහොම හිතනවනේ නේද එහෙම හිතනා ඉන්නවා නැත්තේ නෑ සමහර පුජ්‍යලෝ ඉන්න මම ලංකාවේදී අධ්‍යක්ෂකවෙන් දැකලා තියෙනවා පන්සලේ නම්බර් එකකින් කෝල් එකක් ආවොත් ෆෝන් එක අන්සර් කරන්නෙත් නැහැ. ඒ තරමටම පන්සල පිළිබඳව දරන ආකල්පය හාත්පසින්ම වෙනස්. ඒ වගේ අර පුජ්‍යලයන් කල්පනා කළා කිසිම දෙයක් කරන්න බෑ යණ යන තන හාමුදුරුවෝ. දැන් මේ හාමුදුරුවෝ බලා ඉන්නකොට මේ පුජ්‍යලයන්ට කැවුම හදලා තනියෙන් කන්නත් බෑ. මොකද මේ රාතන් වහන්සේ නමක්නේ. උන්වහන්සේට මේ කැවුම පිළිබඳව කිසිම ආසාවක් නැහැ. හැබැයි එහෙම ආසාවක් උන්වහන්සේට නොතිබ්බාට උන්වහන්සේට ඒ තුලත් තියෙන මෛත්‍රී සාගත සිතුවිල්ල. කරුණාබර සිතුවිල්ල. අර සිතුවරයා සතර අපායේ වැටෙන්න දිනකින් ගලවා ගැනීමේ අවස්ථාවේ උන්වහන්සේට තියෙන. නැත්නම් උන්වහන්සේට ඉතර ඉදිරි ප්‍රාතිහාරය පාන්න පුළුවන් උන්වහන්සේට කැවුම් කන්දක් පවන්න බැරි. නමුත් එහෙම නෙවෙයි. උන්වහන්සේට උනාව දුන්නේ කැවුම නෙවෙයි. අර පුජ්‍යලයාගේ ලෝභකම නැති කරගන්න. බැලුවා බැලුවා මේ හාමුදුරුවෝ යන පාඩකුත් නැහැ ඉන්නේ.
ඉතින් ඒ නිසා කල්පනා කරා මේ සිටුවරය ඔන්නෝයේ එක දැන් එක කැවුමක් තමන්ගේ ආහාරයට කුසපුරවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට තමයි පදම ගත්තා. ඒ පදමට හැන්දේ මිටි යට අඩිය යන්තම් ගෑවෙන මට්ටමට දාලා ඕකින් තෙල් තාත්කේ රොයි ටික දාලා ওই පොඩි කැවුමක් හදලා දීලා පිටත් කරමු කියලා හිතාගෙන අර හැඳි මිටි අග්නිස්යෙන් චුට්ටක් අරගෙන දැම්ම තෙල් තාත්කේ. මොකද උනේ? චෝටිම චෝටි කැවුම් ගෙඩියත් හැදුනේ. නෑ මොකද උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය ඊට වඩා හාත්පසින්ම විශාලයි. අර තාච්චියෙන් එකක් පිරෙන්න කැවුමක් හැදුනා. දැන් ඒ හැදිලා ඒක දෙන්නත් ලෝභයි. ඇයිද මෙච්චර ලොකු කැවුම් ගෙඩියක් කාමතුරුවන්ට දෙන්න මෙච්චර ලොකු එකක් ඕනේ නැහැ කියලා? එතනත් ලෝභකම. ඒ නිසා කල්පනා කරා මේක අරගෙන භාගයක් කඩලා හාමුදුරන්ට භාගයක් දෙමු කියලා, පූජා කරමු කියලා. අර පුජ්‍යලයා තමන්ගේ දේවියත් එක්ක එකතු වෙලා දෙන්නත් එක දෙපැත්තට අදිනව කැවුම් ගෙඩිය. කැඩෙනවද? කොහේ කැඩෙන්නේ? මොකද හේතුව? මුගලන් මහරහතන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය ඊට වඩා ආත්පසිම විශාලයි. අර කැවුම් ගෙඩිය දෙන්න එක දෙපැත්තට අදිනවා අදිනවා කැඩෙන්නේ නැහැ. බැරිම තැන මොකද කරේ? බැරිම තැන ඔන්නෙ දීලා දාමු කියලා කිසිම දානේ පිළිබඳව කිසිම ආකාරයේ චේතනාවක් නැතුව අර මුගලන් මහරහතන් වහන්සේලා අර කැවුම පූජා කළා. උන්වහන්සේ මේ වෙලාවෙදි මේ ලෝභයේ තියෙන ආදීනව පිළිබඳව ධර්මයේ දේශනා කරලා මේ ලෝභයේ ආදීනව කියා දීලා ලෝභකම පිළිබඳව ධර්ම දේශනා පැවැත්තුවා. අර පුජ්‍යලය සතර අපායේ වැටෙන්න තිබිච්ච එක යම්පදු මොහතකට හරි වැළකුණා නොදැන හරි දානේ පිළිබඳව අවබෝධයක් නොමැතිව හරි ඒ දානේ පූජා කළේ මහරහතන් වහන්සේ නමකට. ඒ කුසල කර්මය නිසාවෙන් ඔහුට අර සතර අපායේ වැටෙන්න තිබිච්ච අවකාශය වළක්ව ගන්න පුළුවන්කම ලැබුණා. දැන් බලන්න මේ ලෝභය නිසා දැන් මේ පුජ්‍යලයාගේ කතාව බැලුවාම මේ කතාවේ උනා ඔහුට තිබුණේ අධික ලෝභකම. හැබැයි අධික ලෝභකම නිසා බලන්න පිටුනේ ස්වභාවයෙන්ම අර හාමුදුරුවෝ ගැන ඇතිවෙච්ච ද්වේෂ සාගර සිටුවිල්ල. ඔබලඟ ලෝභය තියෙනවා නම් ද්වේෂය ඊට සාපේක්ෂව ඇති වෙනවා. ඒ නිසා මේ කියන ලෝභය තදංග වශයෙන් හරි යටපත් කරගත යුතුයි. අනික් කාරණාව තමයි ගොඩක් වෙලාවට අපිට ලෝභය කියන කාරණාවේදී මෙන්න මේම හොඳ පැත්තකුත් තියෙනවා. දැන් අපිට සමහර වෙලාවට ඔබේ නිවස ඉදිරියට හාමුදුරුවෝ කෙනෙක් පින්නපාතය ආවොත් ඒන වෙලාවට ඔබ ආහාර අනුභව කර කර හිටියොත් දෙන්න දෙයක් නැත්නම් ඔබ අනුභව කරන ආහාර ටිකෙන් අහුරක් කර පින්නතුනි දෙනවනේ, පූජා කරනවනේ. නොදිනේ ඔබේ අතේ කෑම පිඟාන ඔබ කකා ඉන්න වෙලාවක යාචකී කුදිරින් ගියොත් එහෙම ඔබට දෙන්නේ දෙනවද? ඔබට දෙන්නේ දෙන්නේ නැහැ නේද? දැන් මේ රටේ නම් එහෙම යාචකෝ වෙන්නේ නැති නිසා මම හිතන්නේ මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ නම් සමහර යාචකයෝ ඇවිල්ලා මොනවා හරි දෙනකම් දොර ළඟටම වෙලා බලාගෙන ඉන්නවා. සමහර ලාවට නොදුන්නොත් බැන බැන යන යාචකයෝත් ඉන්නවා. අර ලංකාවේ යාචකයා කියලා පොතක් තියෙනවා. අන්නේ පොත කියවුවාම මේ පොතේ ගොඩාක් ඔය යාචකයෝ ගැන විස්තර තියෙනවා. ඒ යාචක සමාජයේම ජීවත් වෙච්ච පුජ්‍යලයෙක් කරපු පොතක්. මේ යාචකයෝ සමහර වෙලාවට නොදුන්නොත් බැන බැනත් යනවා. මට මතකයි අපි පන්සලෙත් එහෙම බත්තර මුල්ලේ ඉන්නකොට කීප දිනෙක මෙහිදී පන්සලට ආවම මොනවාම හරි දෙන්නෝ. හැබැයි නොදුන්නොත් සමහර වෙලාවට එන්නේ මුදල් ඉල්ලගෙන. හැබැයි අපි මොනවා හරි තියෙන දයක් මුදල් නොදී පිටිසීනිතේ කොලාදී මොනවා හරි තියෙන දයක් දුන්නොත් ඒකට බැන බැනේ. ඒ වගේම අමුතු ජාතියේ යාචකයෝ තියෙන. හැබැයි මේ කොහොම වෙතත් මේ කියන යාචකයෙක්ට අපිට එහෙම යමක් දෙන්න හිතන ප්‍රමාණය බොහොම අඩුයි. එතනදී අපිට යම්කිසි ආකාරයෙන් ලෝභය ඉස්මතු වෙනවා. අනේ මෙයාට දෙන්න ඕන නෑ කියලා. හැබැයි හාමුදුරු කෙනෙක් දැක්කහම අර චේතනාව පොඩ්ඩක් වෙනස් වෙනවා. ලෝභයේ යම් මට්ටමකට හරි යටපත් කරගෙන ඔබට දන් දෙන්න සිතුවිල්ලක් යනවා. ඒක හොඳ පැත්ත. ඒ විදිහට පින්නතුනේ මේ ලෝභය කියන එක තදංග වශයෙන් හරි යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ඒ දාණය ආනිසංස පක්ෂයේ මහත්ඵල කරගන්න මහා උපකාරයක් වෙනවා. ඊගාවට පින්නතුනේ ද්වේෂය. ඒකත් අපි හැමෝගේම ළඟ තියෙනවනේ.
अभी कागे बदलांगे द्वेषी नहीं दिखे नहीं किने अभी हम होगे मसीह तुले द्वेषी तीर बाने की न मगे लंगा तीर न बनान ओबलंगा तीर है भाई एक पालने करगांड अभी तेरे गांड गुड़ाक पहला वड़ा अभी केहती गांड ओढ़ दे वालों लड़े नमीने पीनू तुनी तरह गांड द्वेषी ऐसी करगांड ते मेधा वस्तुर ना समार वेला කොච්චර නම් බයිනවද මේ කිහෙම්මල් කොරෝනාවක් ඇවිල්ලා මල කරදරේ රස්සාවට යන්නත් නැ නිදහසේ ට්‍රිප් එකක් යන්නත් නැ ඔහොම හිතනවද නැද්ද හිතනවා ඔබේ හදවතට තට්ටු කරලා අහලා බලන්න ලංකාවේ වහින කාලෙට වහින කුල බයිනවා මේ කරුමක්කාර වැස්ස කියලා වැස්සට බයිනවා නේද පායන කොට පායනෙකට බයිනවා මොන කරුමයක්ද මේක කියලා බලන්න පුළුවන් මේ හේතුව කැටි දේවල් වලට අපි මේ කේන්ති ගන්න දේශය ඇති කරගන්නේ කියලා හේතුවක් ඇතුව ගත්තා නම් එක පැත්තකින් ඒක සාධාරණයි කියලා හිත හදා ගන්න හරි පුළුවන් හිත නිවන කතාවක් හැබැයි අපිට මේවට කිසිම හේතුවක් දැන් අර ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි දේශපාලන වේදිකාවේ සමහර ඇත්තෝ ඒගොල්ලන්ගේ ඡන්දය ගැනීම අරමුණු කරගෙන ඒගොල්ලෝ විවිධ කතා කියන මේ පැත්තකට වෙලා ඉන්න ඡන්දය දෙන අපි නිකම් බොරුවට ඒගොල්ලන්ගේ විවේචනය කර කර බයි. ඒ බෑන්න කියලා අපිට ලැබෙන ලාභිකුත් නැහැ. හොද කිව්වා කියලා ලැබෙන ලාභිකුත් නැහැ. ඒත් අපි බයිනවා. ඇයි මේ? අපි බයින්නේ ඇති වැඩකට ඇති දෙයකට. එතකොට අපි මේ ද්වේෂය අපේ හිතේ ඇති කරවා ගන්නීම විනෝදුනි මොකක් ඉදන්ද? නොදැනීම හේවත් මෝහයේ තියෙන නිසාමයි කියන්නේ ඒක තමයි බරපතලම අකුසලයේ කියලා ඔය අකුසල තුනේ. තව විනෝදිනී කාරණාවක් තමයි සමහර වෙලාවට අපි කේන්ති ගන්නෙ ඒ කේන්තියම ද්වේෂයම තමයි සමහර වෙලාවට අපි ආහාරය කරගන්නේ අපේ කුස පුරවා ගන්න සමහර වෙලාවට අපි කේන්ති දැන් ඔබ දැකලා ඇති සමහර වෙලාවට සමහර පුජ්‍යලයෝ මුදටම කේන්ති කියලා කාටරි කෙනෙක්ට බැන්නා කියලා හිතන්නේ ගැහුවා කියලා හිතන්නේ ඇවිල්ලා කොහොමද ඒක ගැන කියන්නේ අදමම අරූට නෙළුව නෙලිල්ලක් ඔමනේද කියන්නේ හොද්ද පාඩමක් කියන්නවා අර කරපුදී ඇවිල්ලා වීරක්‍රියාවක් වගේ ඇවිල්ලා කියනවා ඇයි කියන්නේ එයා තව කෙනෙක්ට බැනලිවලා ඒ බැනපියක ගැන හිත හිත යායකින් ආශ්‍රවාදයක් ලබනවා එයාගේ සතුට තමයි ඒක තව කෙනෙක්ට බණින එක ඒ තව කෙනෙක්ට බැනලා ඒ බැනපු විදිය තව කෙනෙක් එක්ක කියනවා තව කෙනෙක් එක්ක කිය කිය පුළුවන් තරම් සතුට වෙනවා නේද මම අද අරුට බැන්නා කියලා ගැහුවා කියලා ඒ වචන මම ඔක්කොම කියන්න ඕනේ නැහැ නේ ඔබට තේරෙනවද මේව කියන කෙනා නේද ඉතින් එහෙම බැලුවාම පින්නතුනි මේ ද්වේෂය කියන එක අපි ඇති කරගන්නේ වැඩකට ඇති දෙයකටම නෙමෙයි ද්වේෂය ඇති වෙන අවස්ථා තියෙනවා හැබැයි ඇති වෙන අවස්ථාවේ ද්වේෂය පාලනය කරගන්න අපිට පුළුවන් වෙනවා ඒකට තමයි මේ ධර්මයේ තියෙන්නේ බුදුහාමුදුරුව අපිට දේශනා කළේ බුද්ධං සරණං ගච්ඡාමි මිස ද්වේෂං සරණං ගච්ඡාමි කියලා නෙමෙයි. එහෙනම් අපි සරණ යන්න ඕන බුදුහාමුදුරුවෝ මිසක් ද්වේෂය නෙමෙයි. අපි ආහාරය කරගන්න ඕන කරුණා මෛත්‍රිය මිසක් අපි මිගාව තියෙන මේ ද්වේෂය නෙමෙයි. දේචේ තරහව වෛරය පරිගැනීම ඊර්ෂ්‍යාව කියන ඔය දේවල් පින්නතුනි අපි ආහාරය කරගත්තොත් ඔය දේවල් අපිට නැතුවම බැරි වෙනවා. දවසකට එක මොහොතක් හරි කාට හරි බනින්න. එහෙම නොවුනොත් පොඩක් ඉදාර නිකන් කුසගින්නක් වාගේ එනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ විය යුතු මේ ද්වේෂය කියන එක යටපත් කරගන්න. ඒක යටපත් කරගත්තේ නැත්නම් මේ ආත්මේ සමහර විට ඔබ ද්වේෂකම් කරලා ද්වේෂයෙන් පුරවාගෙන පුරවාගෙන ද්වේෂයෙන් පෝසත් වෙලා ඔබ මැරිලා යයි. මැරිලා ගියායින් පස්සේ ආයි ඊළඟ ආත්මේ කොහේ හරි තැනක ඉපදෙන්නත් ඉපයි. මොකද අපි හැමෝම ඇවිල්ලා පුනරුත්පත්තිය විශ්වාස කරන මිනිස්සුනේ. පුනර්භවය කියන එක විශ්වාස කරන මිනිස්සු. අපි හැමෝටම පුනර්භවයක් තියෙනවා. දැන් මේ කොරෝනා වසංගතයේ හමුවේ ගත්තාම පින්දුතුනි මේක තමයි ධර්මය අවබෝධ කරගන්න තියෙන හොඳම වෙලාව. මේ වෙලාවේ ඔබට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් ආයි පුනරුත්පත්ති මම නම් පෞද්ගලිකව හිතන්නේ නැහැ ආයි වෙලාවක් එයි කියලා. මොකද හේතුව සෝබා දහම අපිට කියලා දුන්න පාඩම අපි පුළුවන් තරම් කරේ පින්නතුනි
ස්වාභාවිකත්වයේ විනාශ කරගෙන තාක්ෂණීය විද්‍යාව එක්ක ඉස්සරහට එන ගමන් මේ ලෝකයට අපි දුන්නේම යහපත් දේවල් මේ පරිසරයට අපි දුන්නේ පුළුවන් තරම් අයහපත් දේවල් ඒක මොනම ක්‍රමවේදයකින් සමාජයට පරිසර දූෂණයකින් වෙන්න පුළුවන් සමාජ දූෂණයකින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ මේ සිත කය වචනේ තියෙන ද්වේෂයෙන් දූෂණයකින් වෙන්න පුළුවන් මොනම හරි ක්‍රමයකින් මේ සමාජයට පුළුවන් තරම් අපි මේ විශ්වයට දුන්නේ නරක දේවල් අපි දීපු නරක දේවල්ම ප්‍රතිඵලයක් විදිහට නැවත අපට ආවනේ මේ විශ්වයෙන්ම නරකම ප්‍රතිඵලයක් ඒක ඉන්න කොච්චර වෙලාවක්ද ගියේ දශමයක්වත් තරම් වෙලාවක් ගියේ නෑ බලන්න පිටු මේ එක රටක ඇති වෙච්ච මේ පුංචිම පුංචි කොරෝනාව නැමැති මේ වසංගතය අද මුළු මහත් ලෝකෙම වෙලාගෙන හැබැයි අපි මේ ලෝකයාටම හොඳ දේවල් කරන්න යනවා සෑහෙන වෙලාවක් අපි මේ ලෝකයාට දුන්න නරක මේ ලෝකයට අපි කරපු නරක ලෝකේ විසින් පෙරලා නැවත අපට දුන්නා අපි ඒක බාර ගන්නකොට තමයි අපට තේරෙන්නේ අපි වපුරපු දේ තමයි අපිට අස්වැන්න විදියට ලැබෙන්නේ කියලා. අපි වැපුරුවේ මොනවද? අපි පුළුවන් තරම් මේ සමාජයේට වැපුරුවේ සමාජගත කරේ තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, කුහකකම, මෝහය, ලෝභය මේ දේවල්මයි. එතකොට මේ දේවල් වපුරලා 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 පින්නතුනි අස්වැන්න විදියට එනකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපිට යහපත් දෙයක් අස්වැන්න විදියට අපිට ලැබෙන්නේ ඒවට සාපේක්ෂවම යන ප්‍රතිඵල විතරයි. එහෙනම් අපිට ලැබුණ අස්වැන්න තමයි මේ කොරෝනා වසංගතය. හැබැයි පින්නතුනි කොරෝනා වසංගතයේ ඒ අපි කරපු ප්‍රතිඵල අපි කරපු දේක ප්‍රතිඵලයක් විදියට ලැබුණාට ඒ තුල ඔබට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒක තමයි පින්නතුනි මට මේ පෞගිය දවසකත් අපේ මේ එක දායක මහත්මයෙක් ඒ කාරණාව සිහිපත් කළා. අපි දන්නවා මේක වසංගතයේ සාමාන්‍යයෙන් හටගත්තේ චීනයේ. චීන සීමාව ආසන්නයේම තියෙන තව රටක් තමයි තායිවාන. චීනයේ පින්නතුනි මේක පටන් අරන් අදටත් රෝගීන් වාර්තා වෙනවා. තාමත් වාර්තා වෙන රෝගීන් චීනයේ. හැබැයි පින්නතුනි තායිවානයේ ආසන්නතම දේශ සීමාවේ ආසන්නතම රට වෙලා මම හිතන්නේ චීනයේ තරමටවත් කිසිම හෝඩුවාවක් ආරංචියක් නමක් ගමක් කොතනකවත් මම දැක්කේ නෑ කොරෝනා රෝගීන් ඒ තරම් මහ විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඇයි මේ රටවල් දේශ සීමාවෙන් ආසන්නතම රටවල් වෙලත් ඇයි මේ දෙගොල්ලට යම් කිසි ආකාරයක වෙනස්කමක් එක රටකට මහ විශාල විදී විසනයක් විදියට පත් වෙන්නත් තව රටකට ඒක අඩු වෙන්නත් ඒකටත් හේතුවක් තියෙනවා. ඒක තමයි විශේෂයෙන්ම ධර්මය පිළිබඳව අවබෝධයක් තියෙන අය පින්නතුනි සසරේ පින් කරලා පුණ්‍යවන්ත ජීවිත ගත කරපු මිනිස්සු පින්නතුනි පිනෙන් පොහසත් වෙච්ච මිනිස්සු පින්නතුනි මේ උවදුරෝලි බේරනවා. ඒක තමයි මේ ලෝකයේ හැටි මේ විශ්වයේ හැටි මේ සමාජයට යහපතක් කරපු මිනිහෙක් නම් ඒ පුජ්‍යලෝ පුළුවන් හැම අවස්ථාවකම බේරනවා. නැත්තම් ඔබ හිතලා බලන්න ඔබට මැරෙනවා නම් මැරෙන අවස්ථාව කීයක් ආවද? මම දැනුවත්ව මගේ ජීවිතේ මම ඉපදුනායි පසු අද වෙනකන් මම මැරෙනවා නම් මම මැරෙන්න ඕන අවස්ථා රාශියක් ආවා. ත්‍රස්තවාදී කලබල කාලයක් තිබුණා ලංකාවේ යුද්ධයක්. ওই යුද්ධ වෙලාවේ අපි දන්නේ බස් එකේ යනකොට අපි යන බස් එකේ සීට් එක යට බෝම්බයක් තියෙනවද කියලා. හැබැයි අපි එහෙම යනකොට බෝම්බයක් තිබ්බත් අපි දන්නේ අද වෙනකන් හැබැයි අපි බේරුණා ඒක යුද්ධ ඉවර වෙනකන්. ඒ වරණය පස්සේ පිනතුනි විවිධ ස්වාභාවික විපත් ආවා. සුනාමියක් කියලා එකක් පිනතුනි අපි එනකන් අහලා තිබුණේ නැහැ සුනාමි කියන වචනේවත්. ඒක අපි අවබෝධ කරගත්තේ එහෙම එකක් ආවට පස්සේ. ඒ වගේනොත් අපි බේරුණා. ඒවට තමයි පිනතුනි මේ හේතු කාරණා සකස් වෙලා ගැළපීලා ඔක්කොම වෙලා එන්නේ. සුදුසු ප්‍රදේශයක වාසය කිරීමක් මංගල කාරණයක් වූ බුදුහාමුදුරේ ඒකයි. මේ විදියට බැලුවාම පිනතුනි ගලපගෙන ගලපගෙන එනකොට තව විවිධ ආකාරයේ උපද්‍රවයන් හින්දා ගම් වතුර ඉන් එහා පැත්තට ගියාම නායයන් විවිධ ආකාරයේ දේවල් තියෙනවා. මේ හැම එකකින්ම පිනුදුනේ අපි බේරුණා. පෞගේ පාස්කු ප්‍රහාරයක් ආවා. පාස්කු ප්‍රහාරයේ වෙලාවේ ඒකිනු පිනුදුනේ අපි බේරුණා. ඒකින් යම් මට්ටමකට අස ඒ
මරණීර පත් වුණා යම් පිරිසක් අපි මේ අයලා ගෞරව කරනවා නෙමෙයි ඒ අය පිළිබඳව කාරුණික අදහසක් අපි හිතේ ඇති කරගෙන අපි මේ කාරණාව ගලපගන්නේ මේ ධර්ම කාරණාවට ගැළපීමක් විතරයි විතර කරන්නේ අපි ධර්ම කාරණාවට මේ කාරණා ඒකිනුත් අපි බේරුණානේ පින්නතුනි නැත්නම් මැරෙන්න බෑ අපි ඒකට අලියව වෙලා මැරෙන්න පින්නතුනි අකුසලයක් තියෙනවා නම් ඒ පුජ්‍යලයා මොනම හේතුවකින් හරි මැරෙනවා මොනම හේතුවකින් හරි ලෙඩක් දුකක් හැදෙනවා ඒකෙන් පින්නතුනි බේරෙන්න අපිට ගල් පර්වතයක ගිහිල්ලා හැංගිලා හිටියත් එහෙම නැත්නම් මහා කන්දක් උඩ හැංගිලා හිටියත් අහස් යන්ත්‍රාවක හැංගිලා හිටියත් නෞකාවක හැංගිලා හිටියත් පින්නතුනි මේ මහා පොළොයට මංගරයක හිටියත් පින්නතුනි අපේ අකුසලයක් මැරෙන්න තරම් විපාක දෙන්න තියෙනවා නම් වෙලාව ආවම අකුසලේ බලවත් වුනහම කුසලේ යටපත් වුනහම අපිට මැරෙන්න සිද්ධ වෙනවා ඒවට මොන දෙන්න සිද්ධ වෙනවා ඒක තමයි සනාතන ධර්මය අපි කරපු සසරේ කුසල් අකුසල් වල ස්වභාවය ඒ වගේම තමයි පින්නතුනි කුසල පක්ෂයක් විපාක දෙන්න තියෙනවා නම් ඒකත් ඒ වගේම තමයි අකුසලේ යටපත් කරගෙන හරි පින්නතුනි කුසලේ ඉස්මතු වෙනවා ඔන්න ඔබට ඔබේ තියෙන අකුසල කර්ම ටික යම් මට්ටමකට හරි ප්‍රහාණය කරගන්න පුළුවන් යටපත් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ කාලේ මොකද්ද මම නම කියන්නේ ඔබ දන්නවා මේ අපි පින්කම් කරගෙන යන්නේ එක්තරා පින්කමක් කරගන්න සාසනය උගන්වන අටමහා කුසල් වල පළවෙනි පින්කම කරගන්න ඒ පින්කම මොකද්ද කියලා ඔබ හොයලා බලන්න මම නම කියන්නේ ඒ බලගත් මහා පින්කමේ පිණුතුනි ආනිසංසය කොච්චර ඝණයිද කියලා කියනවනම් ඒ ආනිසංසය මම කෙටියෙන් කියන්නම් මම ආනිසංස කියන්න යන්නේ නැහැ ඔබේ දැන ගැනීම පිණිස පුංචිවට කෙටියෙන් එකක් කියන්න ආනන්තරීය පාප කර්මයක් කරලා තියෙන කෙනෙක්ට මිසක් ඉම් මෙහා පැත්තේ අකුසල් කරලා තියෙන හැම කෙනෙක්ටම ඒ හැම අකුසලයක්ම යටපත් කරගන්න පුළුවන් මහ බලගත් පින්කමක් තමයි මේ අටමහා කුසල් වල පළවෙනි පින්කම. ඒ පින්කමට තමයි මේ වස්සාන සමයේ ධර්මදේශනාවෙන් ධර්මදේශනාමේ පින්කම් බාරගෙන ඒවට සම්බන්ධ වෙලා ඒ කටයුතු සිද්ධ කරන ඔබ හැම දිනාට හිතන්න මේ ධර්මදේශනාව සජීවීකරණය අපි සිද්ධ කරනවා මුළු මහත් ලෝකයාටම බලන්න අහන්න දකින්න ඒ අහන දකින්න ලෝකයාගෙන් එක්කෙනෙක් හරි සාදු සාදු අනුමෝදාවි කියලා මේ පින් අනුමෝදන් වෙනවා නම් පින්නතුනි ඒ පුජ්‍යලයටත් පුළුවන්කම තියෙනවා මේ උදාර අටමහා කුසලයේ පළවෙනි පින්කමට තමන්ගේ හිතින් දායකත්වේ දරන්නට අභිනාමිකව ඒ ප්‍රධාන දායකත්වය බාරගෙන කටයුතු කරන අපේ රමණී නෝනා ඒ වගේම තිලක් මහත්මා ඒ දෙදෙනා ප්‍රධානම දායකත්වයේ දරනවා හැමදිනම වෙනුවෙන්ම ඒ උනත් හිතින් හරි මේකට කෙනෙකුට දායක වෙන්න පුළුවන්කම තියෙනවා අර විදියට කල්පනා කළහම ඉතින් ඒ නිසා මේ ආනන්තරීය පාප කර්ම හැරුණු කොට ඉන්නේ ආපැති තිර සෙසු සියලු අකුසල කර්මයන් යටපත් කරගන්න පුළුවන් මහ පින්කමක් ඒ නිසා ඔබ පුළුවන් හැම අවස්ථාවකම මේ පින්කම් වලට සම්බන්ධ වෙලා ඔබේ සසර ගමනට පින් එකතු කරගන්න. ඔබේ සසර ගමනට ඔබ පින් එකතු කරගෙන ඔබ ඔබේ මාර්ගයේ යන්නට. ඒ මාර්ගයේ යනකොට මේ සමාජයේ අපි ජීවත් වෙන එක ලේසි නෑනේ පින්නතුනි. මේ සමාජයේ ඇවිල්ලා හරියට කිව්වොත් අර ගලන ගඟක් වගේ න අපේ මේ සමාජයේ ජීවිතේ ගඟ ගලාගෙන යනකොට ගල් මුල් මේ හැම එකකම හැප්පිලා හැප්පිලා තැලිලා පොඩි වෙලා කැඩිලා බිඳිලා එහෙමනේ යන්න ඕන. ඒ වගේ තමයි ඉතින් අපිට මේ සසර ගමනේ මේ නවාතැන් අරගෙන ඉන්න මේ නවාතැන තුල අපි මේ නවාතැනේ ගමන් කරන්නට ඕනේ විවිධ ආකාරයේ අසත්පුරුෂ ආදී චරිතත් එක්ක ගැටෙමින් තමයි අපිට යන්න තියෙන්නේ. එහෙම ගැටෙමින් යන ගමනක නොගැටී යන්නට නම් මාර්ගය මේ උතුම් ධර්ම මාර්ගයම තමයි. ඒක බුදුහාමුදුරුව අපිට උදාහරණකින් දේශනා කළා. ඔබේ ජීවිතයත් ඔබේ සකස් කරගන්නට හරියට නෙළුම් මලක් වගේ කියලා. නෙළුම් මල හටගන්නේ කොහේද? මඩේ. ඔබ කැමතිද මඩට? ඔබ කවුරුවත් මඩට කැමති නැහැ. හැබැයි නෙළුම් මල හටගන්නේ මඩේ. මඩේ නෙළුම් මල හටගත්තට පින්නතුනේ මඩේ හටගන්න මේ නෙළුම් මලේ මල හරියෙ පින්නතුනේ කිසිම මඩ පොදක් ඇවරෙන්නේ නැහැ. ඒක බුදු පුදට සුදුසු මලක් බවට පත් වෙනවා.
එනා පින්තුනි අපේ ජීවිතය මේ කියන ගෝරතර ගමන තුල මේ කියන ගෝරතර සසර තුල උඩුගම් බලා යනවා වගේ යා යුතු ගමන. ඒ යන මුළු විවිධ හැලෑ පිළි ගැටුම් එන්නට පුළුවන් ඒවා සියල්ලක්ම මැදිස්තව දරා ගන්න ඒවා සියල්ලක් හමුවේ ඔබේ ඉවසීම ප්‍රගුණ කරන්න ඒවා සියල්ලක් හමුවේ ඔබට කරුණාව දක්වන්න. කෙනෙක් ඇවිල්ලා ඔබට ගහනකොට කෙනෙක් ඇවිල්ලා ඔබට වහිනකොට ඒ වෙලාවට ඔබට පුළුවන් නම් අනේ වහින කෙනාට ගහන කෙනාටත් ඔබට පුළුවන් නම් කරුණාවක් දක්වන්න මෛත්‍රියක් දක්වන්න පුළුවන්. ඒක තමයි විය යුත්තේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ වෛරයෙන් වෛරේ නොසංසිදී අවෛරයෙන් වෛරේ සංසිදී කියන කාරණාව. එහෙනම් පින්නතුනි අපිට කරන්න තියෙන්නේ අපේ ජීවිතය වෙනස් කරගන්න එක විතරයි. අපිට ඇති වෙන්නේ වෛරයක් නම් තරහාවක් නම් අපිට තියෙන්නේ වචන දෙක වෙනස් කරගන්න විතරයි. අපිට ඇති වෙන්නේ වෛරයක් නම් ඒ වෙනුවට අපි නිස්පාදනය කරගමු මෛත්‍රිය. හරි සරලයි. බුදුහාමුදුරුවෝ අපිට ඒක ඉවසීම ප්‍රගුණ කරගන්න ක්‍රමවේද රාශියක් කිව්වන එකක් තමයි ඔබ ප්‍රසිද්ධ එකක් අහලා තියෙන එකක් තමයි. කෙනෙක් ඇවිල්ලා ඔබට වැන්නොත් එහෙම මොකද හිතන්නේ? ආ මට වෙන්නට කමන්නේ නැහැ ගැහුවේ නේ. ගැහුවොත් මොකද? ඔබට කමන්නේ නැහැ මගේ අතපයක් කැඩුවේ නැහැ නේ. අතපයක් කැඩුවොත් ඒත් ඉතින් තියෙන්නේ අතපයක් කැඩුවොත් කමන්නේ නැහැ ජීවිතේ නැති කරගෙන නැහැ නේ කියලා. ජීවිතේ නැති කරොත් එදෙනින් යට දෙන්න හිතන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක හිතන්න අවශ්‍ය නැහැ. මේ විදිහට පින්න තුනේ එන හැම එකකටම අපිට මේ විදිහට හිතලා අපේ හිත ද්වේෂයකට පත් කරගන්නේ නැතුව ඔබට පුළුවන් නම් ඒ වෙනුවට කරුණා මෛත්‍රී උපදවා ගන්න. ඒක තමයි සාර්ථක ජීවිතය. ජීවිතේ සාර්ථකත්වය. ඒ වගේම තමයි පින්නතුනි සමහර වෙලාවට මේ ද්වේෂය කියන එක හටගන්නේදී ද්වේෂය හට නොගන්න හොඳ පැත්තකුත් තියෙනවා. අර ලෝභය වගේම තමයි. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔබ යම් කිසි දානමය පින්කමක් කරනවා කියලා ගෙදර දානේ නැත පින්කමේ මාතෘකාවත්. එතකොට මේ දානේ කියන මාතෘකාවේදී ඔබ ගෙදර කරන දානමය පින්කමකදී ඒ කාරණාවට කලින් මම වෙන කතාවක් කියන්නම් ඔබට ඒක තේරුම් ගන්න පහසු වෙන්න. ඔබ හිතන්න පාරේ බස් එකේ ඔබ ගමනක් බිමනක් යනවා. ළඟ ඉන්න කෙනාගේ අත්වැරද්දකින් ඔබේ කකුල පෑගෙන. ඔබේ කකුල පෑගිච්ච එක මම අපි හිතමු කාන්තාවක් කියලා. කාන්තාවක් නම් ওই කාන්තාවගේ කකුල ළඟ ඉන්න පිරිමි කෙනෙක් යටි අත්වැරද්දකින් පෑගෙන. අත්වැරද්දකින් පෑගුණොත් ඒ කාන්තාව සාදු සාදු මොහොතින් වරදක් වුණායි කියලා චේතනාවෙන් ඔහු දිහා බලනවද? එහෙම බැලුවොත් ඉතින් ඒ ලංකාවේ කෙනා වෙන්න බෑ. එහෙනම් අපි කොහොමද බලන්නේ? ඒ පුජ්‍යලයා ටිකක් රවල ගොරවල ඔරවල එහෙමනේ අපි බලන්නේ. අර ද්වේෂයක් ඇති කරගන්න කිසිම හේතුවක් නැහැ එතන. සමහර විට අර පුජ්‍යලයක අත්වැරද්දකින් වෙන සිද්ධියක්. නමුත් අපි මොකද කරන්නේ? අහක ඉන්න කෙනෙක් අර පුජ්‍යලයා මොකක් කියන්නේ නැතුව ඒ පුජ්‍යලයාගේ හිතේ තියෙන දේ අපිට දකින්නත් බැරුව අපි නිකම්ම මෙහෙ හිතේ ද්වේෂයක් හදගෙන අපි හිතින් බයිනවා. දැන් කටින් බයින බැරි නිසා හැබැයි පිටින් උතන පුංචි හොඳක් තියෙනවා. දැන් ওই කාරණාව ඔහොමම තියාගන්න ඔබේ ඔළුවේ. ওই කාරණාව ඔහොමම ඔබේ ඔළුවේ තියාගෙන ඔබ අනිත් පැත්තෙන් අර මම මුලින් කියපු කාරණාවට දැන් ඔබේ ගෙදර දානමය පින්කමක් කියදලා තියෙනවා කියලා හිතන්න. ඔය දානේ අතරතුර දානේ හාමුදුරුවන්ට බෙදෙන භාජනය බිම වැටිලා කැඩෙනවා. දැන් අර බස් එකේදී යනකොට ඔබට ඇතිවෙච්ච කකුල පාගති ඇතිවෙච්ච ඒ ද්වේෂසහගත සිතුවිල්ල දැන් ඔබේ සිතේ අතදී ඇති වෙනවා. ඇති වෙන්න පුළුවන් සමාජයේ ද්වේෂයේ උපරිමයේ තියෙන කෙනෙක් නම්. හැබැයි ද්වේෂය යම් මට්ටමකට හරි දුරු කරගන්න පාලනය කරගන්න පුළුවන් කෙනෙක්ට නම් අර දානමය පින්කම වෙලාවේදී පුජ්‍යලට ද්වේෂයක් හටගන්නේ නැහැ. ඒ වෙලාවේදී මොකද හිතන්නේ? තමන්ගේ මනස සිහියෙන් ඉන්නේ වෙලාවේ. සිහියෙන් ඉන්න වෙලාවේ දන්නව මම දැන් ඉන්නේ මේ දානමය පින්කමක ඉන්නේ. එහෙනම් මේ දානමය පින්කමකදී මට ද්වේෂය කියන එක හරියන්නේ නැහැ. සමහර වෙලාවට හිතින් ද්වේෂය හටගත්තත් කටින් කියන්නේ මොකද්ද? ආ ඒක කමක් නැහැ කියලා. hina වෙලා ඒක යටපත් කරගන්න. නමුත් හිතේ ද්වේෂය හටගත්තත් ඒක කටින් විලියර පිට කරන්නේ නැහැ. හැබැයි අතනදී එහෙම නෙමෙයි. දැන් අර පෞගේ කාලේ ඔබ දකින්නේ තියෙන ලංකාවේ අර එක්තරා වීඩියෝ පටයක් අන්තර්ජාලයේ හරහා මුළු මහත් ලෝකෙටම ගියා. ඒක කාන්තාවක් කුමාරිහාමි කෙනෙක්ද කොහෙද?
නේද මන් දන්නේ ඒ කාන්තාවක් අර සරෙප්පුවක් අරගෙන පිරිමි පුජ්‍යලයට පහර දෙනවා සමායිදේ පුජ්‍යලයන් කිසි ආකාරයක දුර්වලතාවයක් එතන අගුණයක් තියෙන්නේ නැති පුජ්‍යලයන් ඒ කෙසේ වෙතත් බලන්න මේ द्वेषය කියන එක හටගත්තම අපිට ලැජ්ජාව කියන ඒවා තමතක වෙනවනේ අභිගාව තියෙන සියලු ගුණධර්ම ටික ඔක්කොම යටපත් වෙනවනේ ඔකේ ඒ නිසා අපි පුළුවන් තරම් මේ කියන द्वेषය අඩු කරගන්න දුරු කරගන්න උත්සාහ කරනවා එතකොට පුළුවන් අපිට දානය කියන එක සම්පූර්ණ කරගන්න අංග සම්පූර්ණ දානයක් බවට පත් කරගන්න ඒ විතරක් නෙවෙයි ඊගාව කාරණාව මොහේ මොහේ ගැන හිතුවේ කියන වචනේ දැන් මේ කියපු කාරණා දෙකම වෙන්නේ දන්නේ නැතිකම හින්දානේ දන්නේ නැතිකමට කියන්නේ මොහේ කියලා එතකොට මේ මොහේ ඇති වෙන්නේ මොකක් හින්දාද මොහේ කියන්නේ නොදැනීමනේ අපි යමක් පිළිබඳව නොදැනී ඉන්නේ මොකක් හින්දාද දැනගන්න උත්සාහ නොවන හින්දානේ දැනගන්න උත්සාහ නොවනවා කියන්නේ මොකක්ද දැන් මේ ධර්ම කාරණා පිළිබඳව ඔබ යම් කිසි ආකාරයක නොදැනීමක් තිබ්බනම් ඒ නොදැනීම දැන් ඔබ දැනගත්තේ කොහොමද ධර්මය ඇසීම තුලින් එහෙනම් ඔබට ගන්න එක මාර්ගයක් තමයි මොකද්ද පුළුවන් තරම් ධර්මය තමන්ගේ ජීවිතයට ලං කරගන්න එක එහෙනම් ඔබ ජීවිතේට ධර්මය ලං කරගන්නවා කියලා කියන්නේ ඔබ නොදන්නා වූ කාරණාවල ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමේ ආනිසංස. පහක් තියෙනවා. මං ගිය සතියේ කිව්වා. නොයසෝ දේවල් අහන්න දකින්න පුළුවන්කම ලැබෙනවා. අහන්න ලැබෙනවා. අසුතං සුණාති. දැන් අද සමහර විට මේ දානේ පිළිබඳව යම් කිසි ආකාරයකට හෝ නොදන්නා වූ කෙනෙක් හිටියා නම් ඒ කෙනාට යම් කිසි වචනයක් හරි මේ තුලින් ඉගෙන ගන්න යමක් මං හිතනවා තිබ්බා කියලා. තමයි ඉගෙන ගන්න යමක් මේ තුල මේ පැය පුරාවටම ඔබට නොදි වෙන්නටත් ඇති. මොකද මට වඩා හොඳට දානය ගැන දන්න කෙනෙක් නම් ඔබ ඔබට මෙතන අමුතුවෙන් ඉගෙන ගන්න යමක් නොදි වෙන්න පුළුවන්. හැබැයි නොදන්නා වූ එක්කෙනෙක්ට හරි මේ තුල එක වචනයක් හරි දැනගන්න අසුතං සුණාති නොයසෝ දේවල් අහන්න ලැබුණා. ලැබෙනවා. සුතං පරියෝදපේති අහපු දේවල් තව තව වර්ධනය කර ගන්න පුළුවන්කම ලැබෙනවා දැන් මේ කාරණා පිළිබඳව යම් කෙනෙක් අහලා තිබුණා නම් ඊට කලින් මේ අහපු කාරණා අමතක වෙලා තිබුණා නම් දැන් මේ නැවත නැවත අහනකොට ඒ කාරණා නැවත නැවත මොකද වෙන්නේ නැවත නැවත මේ දේවල් අහන්න අහන්න අර මතකයේ යලි යලි අවදි වෙනවා එතකොට අහපු දේවල් තව තව දියුණු කර ගන්න පුළුවන්කම ලැබෙනවා අසුතං සුණාති සුතං පරියෝදපේති කං කං විතරති සැකතෙන් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා ඔබට යම් කිසි දහම් කාරණාව පිළිබඳව මේ කියවිච්ච කාරණා අතරින් එකක් හෝ පිළිබඳව ඔබට යම් සැකයක් තිබුණා නම් ප්‍රශ්නයක් තිබුණා නම් යම් ප්‍රහේලිකාවක් තිබුණා නම් ඔබට එය දුරු කරගන්න මේ විග්‍රහයන් හේතු වෙන්නට ඕන ඒ වගේම තමයි දිට්ඨින් උජු කරෝති ඍජු දැක්මක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ දේශනා ටික මේ දේශනාවේ තියෙන කාරණා ටික අහපු ඔබට හිතුණා නම් අනේ මම කොහොම හරි මේ කියන ලෝභය දුරු කරගන්න උත්සාහ කරනවා. මේ කියන ద్వේෂය දුරු කරගන්න උත්සාහ කරනවා. මේ කියන මෝහය දුරු කරගන්න උත්සාහ කරනවා. එහෙම කියලා ඔබ අදිස්ථානයක් ඇති කරගත්තා නම් ඒ පිනුතුනේ ඔබ නිවැරදි දැක්මකට එන්න පාර හරියස්සේ. ඒ කියන්නේ ඔබ නිවැරදි මාර්ගයේ යාම සඳහා දොරවල් විවර කරගන්න. එහෙම නැතුව ඔබ මේ එතනක් තියෙනවනේ පින්නතුනේ මේ ද්වේෂය කියන කාරණාවේ තව පැත්තක්. මොකද හේතුව දැන් මේක අපි මේ කරන හැම පිටකමම අපි කොරෝනා වදුර නිසා පින්නතුනේ අපි අර මුලින්තර කොරෝනාව ගැන කියනකොට අපි එක දණකින් කාරණා වෙනස් වුණානේ. මේ කොරෝනා වදුර පින්නතුනේ රටවල් දෙකකට වෙනස් වෙනස් විදිහකට කියලා. ඒ අතරින් පින්නතුනේ බලන්න ලංකාවේ අපි ඇතුළුව බෞද්ධ කියන සංස්කෘතිය මූලික කරගෙන ඒ ආභාෂයේ ඇතුළුව සිංහල කතෝලික මුස්ලිම් මේ හැමෝගෙම ගත්තාම අපි ලංකාවේ කට්ටිය බහුතරයක් මේ අපි හැමෝම එක ස්ටේජ් එකක අපි හිටගෙන හිටියට සිංහල බෞද්ධයෝ හැටියට බෞද්ධ සංස්කෘතියේ සෙවණ යටතේනේ අපි ලංකාවේ ජීවත් වෙන්නේ හැමෝම. ඒක අර කාදිනතුමා දවසක් කිව්වනේ. අපේ මේ බෞද්ධයා කියලා කියන්නේ මහා වෘක්ෂයක තියෙන අතුපතර.
ඒ වගේම අපි බෞද්ධ සංස්කෘතිය ආభాෂයේ ලබල හැදිච්ච වැඩිච්ච රටවල් වල පින්නතුනි බලන්න මේ කොරෝනා වවුදුර යම් මට්ටමකට පල්ලිහා මට්ටමක තමයි සංඛ්‍යාත්මකව තියෙන්නේ. ඒවටත් හේතු තියෙනවා. ඒවා දීර්ඝ වශයෙන් කතා කරන්න වේලාව නොවුනත් ඒවටත් පින්නතුනි හේතු කාරණා තියෙනවා. ඒ ආభాෂයේ ලැබිච්ච හැම රටකම පින්නතුනි ආසාදිත සංඛ්‍යාව පල්ලිහා මට්ටමක මරණ සංඛ්‍යාව පල්ලිහා මට්ටමක ඒවා පින්නතුනි සසරේ මම එකයි මුලින් කිව්වේ පින් කරපු මිනිස්සු පුණ්‍යවන්ත මිනිස්සු පින්නතුනි මේ සසරේ මොන ප්‍රශ්න ආවත් මොන කරදර ආවත් ඒ වගේම බේරනවා පින්නතුනි ප්‍රශ්න එන එන තරමට ජීවිතේ මම නම් දකින්නේ ලස්සන ප්‍රශ්නයක් ආවෙ නැත්නම් ඒ ජීවිතේ किसी में लाशन आखने, वही उपन्यास जीवन तुनावागी जीवित है क्या? प्रश्न में ते प्रश्न एक के याने गावन है, आवश्यानी हरिला बलादी पीने तुने हरिवा सातु पे, मागे जीवित है मटाई तुवे च समाहर प्रश्न याने मामा, अधे ही तरह कोटर समाहर वेलावटे तिनो, इदा ये मध्य आप नवुना ना अधे पट मेह में इन्ने वेन्नी नए कीर විවිධ ප්‍රශ්න එනවා අපි හැමෝටම ඔබටත් එහෙමයි ඒ නිසා අපි මුතුනේ පුළුවන් තරම් අපි මේ කියන ධර්ම මාර්ගය තුල යන්නට උත්සාහ කරමු එතකොට අපිට පුළුවන් හැම උවදුරකින්ම ස්වාභාවිකව වෙන්න පුළුවන් තාක්ෂණික විද්‍යාත්මක වශයෙන් වෙන්න පුළුවන් කියන හැම ප්‍රශ්නයකදීම මේ හැම ප්‍රශ්නයකටම පින්නතුනේ ඔබට තියෙන්නේ අපිට තාක්ෂණික වශයෙන් ඇති වෙච්ච එක්තරා ගැටලුකාරී ස්වභාවයක් නිසා අපිට ඒ අතරතුර වීඩියෝ ලයිව් සජීවීකරණේ පොඩි යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් කල්පනා කරන්නට අපි කාල වේලාවත් ඉක්මනා ගිහිලා තියෙන නිසා අපි මීට වඩා ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් කොහොම වෙතත් මේ උතුම් පින්කම් පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන පින්කම් වෙනුවෙන් අප වෙලා ක්‍රියාත්මක වෙලා තමන්ගේ සිත කය වචනේ කියන තුන්දොර වෙහෙස වාගෙන කටයුතු කරන්නට යෙදුණ. ඒ වෙනුවෙන් සිතින් කයින් වචනේ මේට දායක වෙච්ච ඔබ හැම දිනාටම අප පුණ්‍ය ආනුමෝදනා කරන ගමන් අපි මේ වෙලාවේදී ධර්මානුශාසනාව අවසන් කරනවා. අද දවසේ අපි කතා කරේ දානයේ පිළිබඳව දානයේ තියෙන ප්‍රධාන කොටස් දෙක පූජා බුද්ධි අනුග්‍රහ බුද්ධි සහ දානය සම්පූර්ණ කරගන්න ලෝභ දේශ මොහ දුර්ගතගත යුතුය කියන කාරණාව. ඉන් එහා පැතර තව තියෙන දානයේ ගොඩාක් ප්‍රභේද තියෙනවා. අවස්ථා තුනක් තියෙනවා දානයේ. ඒ අවස්ථා තුන පිළිබඳව එවගේම දානයේ කොටස් තුනක් තියෙනවා. ආමිස දාන, ධර්ම දාන, අභය දාන, තවින් එහාට තව තියෙනවා සංඝ සතු දාන 17ක්, පෞද්ගලික දාන 14ක්. අපි ඒව පිළිබඳව ඊළඟ දේශනාවෙදී කතා කරමු. ඒ නිසා මේ වෙලාව තුලදී මේ සියලුම ආකාරයෙන් මූලික වශයෙන් පංචශීලයේ සමාදන් වුණා, සම්බුද්ධ පූජාවට සම්බන්ධ වුණා, සම්බුද්ධ පූජාව පැවැත්තුවා. ඒ වගේම ධර්ම දේශනාවේ පින්කමට දායක වුණා. ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා ධර්මදේශනාමය පින්කමක් සිදු කර ගන්නට යෙදුණා. මේ හැම පින්කමක් තුළින්ම ජනිත කර ගන්නට යෙදෙන යෙදුණ සියලුම ආකාරයේ කුසල ශක්තිය අපි මේ වෙලාවේදී පින් අනුමෝදන් කළ යුතු ඇත්තන්ට අනුමෝදන් කරමු. පළමුවම කල්පනා කර ගන්න අපි මූලික වශයෙන් මේ පින්කම් වල අරමුණු විදියට තබාගත් පරිදි පින්කමේ දායකත්වයේ මූලිකත්වයේ දරලා කටයුතු සිද්ධ කරන අපේ පින්වත් අරුණ ජයසිංහ මහත්මයා, නිරෝෂා නීලප්පගේ මහත්මිය, සඳුනි ජයසිංහ දියණිය, හිරුනි ජයසිංහ දියණිය මේ කියන පින්කමේ දායකත්වයේ දරණේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා පින් දෙන්නට. ඒ අය නමින් මිය පරලව යන්නට ඉදුණු ඥාතීන් සිහි කරලා ඒ අය අතර නමින් සිහිපත් කරනවා නම් පීටර් පෝල් ප්‍රනාන්දු මහත්මයා, ඇනීටා පීරිස් මහත්මිය, අරුණ දේව වර්ණකුල සූර්ය මහත්මයා මේ කියන නම් සඳහන් කළ නොකළ මිය පරලව ගිය සියලුම දෙනාට මේ උතුම් කුසල ශක්තිය අපේ පුණ්‍යානුමෝදනා පූර්වකව අනුමෝදන් කරමු. ඒ අය ප්‍රධානව පින් බලාපොරොත්තු වන මිය පරලව ගිය ඒ සෑම සියලුම දෙනාටම. ඒ වගේම අපි හැමදාම උදේ හවස මේ ස්ථානයේ තුල බුදු වන්දනාවන් සිද්ධ කරලා තුන්සූත්‍ර දේශනාව සහ ජයපිරිත් දේශනාව සිද්ධ කරලා අපිත් ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා.
ඒ දෛනිකව අපි කරන පුණ්‍යානුමෝදනාව විදිහටම අද දවසේදීත් අපි ඒ දෛනික පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ඒ අනුව කල්පනා කරගන්නට ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරස්ථානයට සම්බන්ධව වැඩ කටයුතු කොට අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට, ඒ වගේම විහාරස්ථානයේ මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් උන්නතිය වෙනුවෙන් අපවෙලා කැපවෙලා කටයුතු කරලා එක පෞමක්කාරී විහාරස්ථානය වෙනුවෙන් පූජා කරලා යම් කෙනෙක් මිය පරලොව ගියා නම් ඒ සියලුම දෙනාට, ඒ වගේම රට ජාති ආගම සමුද සාසනේ ලෝකයේ අප ඔබ වෙනුවෙන් ජීවිත පරදුවට තබා කටයුතු කළ වීරෝදා රණවීරවන්ට, ඒ වගේම මුළු මහත් ලෝකයාටම විපත්තිදායක අවස්ථාවන් උදා වෙච්ච කල්හි ඒ විපත්තිදායක තත්වයන් නිසා වෙ මරණයට පත්වෙච්ච ඒ සියලුම දෙනාට, කොරෝනා උපදුර නිසා වෙ මරණයට පත්වෙච්ච ඒ සියලුම දෙනාට, මිය පරලොව ගිය සියලුම ලෝක සියලුම සත්වයාට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ අතර ප්‍රධානයි මේ පින්කමේ දායකත්වයේ දරන නිරෝෂා නීලප්පගේ මහත්මිය සිහිපත් කළ පරිදි ඒ පෞලිය අත්තන්ගේ නමින් මිය ගිය පීට පෝල් ප්‍රනාන්දු ඇනීටා පීරිස් අරුණදේව වර්ණ කුලසූරිය කියන මේ තුන්වල ප්‍රධානයි. ඒ තුන්වල ප්‍රධාන වරණං කියාවු මිය පරලොව ගිය සියලුම දෙනාට මේ උදාර පුණ්‍ය ශක්තියේ සසර ගමන සුවපත් කර ගැනීම පිණිසම අනුමෝදන් කරමු. අපි සිද්ධ කරන මේ උතුම් පුණ්‍ය ශක්තියේ නී අය අනුමෝදන් වෙලා සසර ගමන වාසනාවන්ත කර ගනීවා, භවගාමී ජීවිතයේ සුවපත් කර ගනීවා, දුකක නම් අත මිදේවා, සැපතකටපත් වේවා, සැපතක නම් වර්ධනය කර ගනීවා, කෙලවර ජාති ජරා ව්‍යාධි මරණාදී දුකකටපත් නොවේ ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින් කුසල් හේතු වාසනාම වේවා කින සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. පුණ්‍යානුමෝදනා කරමු මිය පරලොව ගිය සියලුම දෙනාට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනාම වේවා කියලා. इदम्मी जाते नन्होतु सुकिता हुंतु जातयो, इदम्मी जाते नन्होतु सुकिता हुंतु जातयो, इदम्मी जाते नन्होतु सुकिता हुंतु जातयो। ये वाक्य हम कल्पना कराने थे अभी मूलिक वसें पिंक में आरंभ होना දායකත්වයේ දරණ පින්නතුන් පිළිබඳව සිහිපත් කළ පරිදි පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරණ කටයුතු සිද්ධ කරන ඒ අරුණ ජයසිංහ මහත්මයාට, නිරෝෂා නීලප්පගේ මහත්මියට, සඳුනි ජයසිංහ දියණියට, හිරුනි ජයසිංහ දියණියට, ඒ කියන්නා වූ සියලුම දෙනාට වගේම ලංකාවේ ජීවත් වෙන අයිරාංගනී රත්නායක ආදරණීය මෞතුමියට මේ කියන නම් සඳහන් කළ මේ සියලුම දෙනාට ආශිර්වාද කරමු. මේ සිදු කරගත් සියලු කුසල කරන කොටගෙන මෙලව ජීවිතයේ තුල කරන කියන සියලු කටයුතු යහපත් වේවා, යහපත් වූ ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා කරන කියන විශේෂයෙන් මේ දියණියන් දෙපළගේ අධ්‍යාපන ආදී කටයුතු ආදී දිනෙන් දින සාර්ථක වේවා, ඒ දෙමව්පිය ආදී වැඩිහිටියන් කරනේ රැකී ආරක්ෂා වෙළෙන්දාම් ව්‍යාපාර ආදී කටයුතු ආදී දිනෙන් දින සාර්ථක වේවා. ඒ සියලුම දෙනා ප්‍රධානව මුළු මහත් ලෝකවාසී සියලුම දෙනාටම ඇති වෙලා තිබෙන ඇති වෙන්න තියෙන ඇසර පේන ඇසර නොපේන සියලුම ආකාරයේ ලෙඩ දුක් කරදර කම්කටොළු බාධක අපල වදුරු ආදී සියලු රෝගාබාධ තත්වයන් දුරින් මදුරු කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්නට, ආයුරා රෝග්‍ය ආදී අභිවෘද්ධි සම්පත් වර්ධනය කරගන්නට, මෙලව ජීවිතයේ දීර්ඝායු සම්පත්තිය පිණිස මේ නම් සඳහන් කළායි ප්‍රධානව සුජීවත්ව වාසය කරන සියලු ලෝක සියලු සත්වයාට මෙකසේ මේ කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු 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 කියලා පින් අනුමෝදන් වෙන්නට, ඒ වගේම අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නට ඕනි. මූලික වශයෙන් ගාථාවන් සජ්ජහායනා කරලා අපි දෙවියන්ට ආරාධනා කළා. එහෙමනම් කල්පනා කරගන්නට මේ විහාරස්ථානයේ බෝධින් වහන්සේට භූමියට අදිග්‍රහිතව කටයුතු කරන ඒ සියලුම ඉෂ්ඨගාමී වස්තුගාමී පුණ්‍යගාමී සියලු දෙවියන්ට, ඒ වගේම පින්කමේ දායකත්වයේ මූලිකත්වයේ දරණ කටයුතු සිද්ධ කරන නිරෝෂා මහත්මිය ඇතුළේ පවුලේ හැම දිනාටම සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට ඉෂ්ඨගාමී වස්තුගාමී පුණ්‍යගාමී අල්පේසාති මහේසාති ගම්බාර
පලාත්කාර ශාසන මාමක ආදී වූ ඒ සියලුම දිවි සමූහයාට ශ්‍රී විෂ්ණු සමන් කතරගම ගම්බාර පත්තිනි දැඩි මුණ්ඩා ආදී කොට ඇති ඒ සියලුම දිවි සමූහයාට සියලුම ලෝක සියලුම දිවි සමූහයාට මේ උදාර පුණ්‍ය ශක්තිය පින් පඬුරු ලෙස අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මුළු මහත් සුජීවත් වාසය කරන ලෝකවාසී සියලු සත්වයාම ආරක්ෂා කරත්වා සියලු සත්වයාටම ආශිර්වාද කරත්වා දෙවියන්ට උතුම්ම දිවසුණු දිව සම්පත් වර්ධනීය පිණිසත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසමත් මේ කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා අපි මේ වෙලාවෙත් දෙවියන්ට පින් අනුමෝදන් කරමු එත්තාවතාච අම්මේහි සම්බතං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සින්දියා එවගේම ඔබ හැමදෙනාම කල්පනා කරගන්න අවසාන වශයෙන් සියලුම ලෝක සියලුම දිව්‍ය සමූහයාට මිය පරලොවගිය සියලුම ලෝක සියලුම සත්වයාට සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට මේ උදාර කුසල ශක්තිය කරණ කොටගෙන සසර ගමන කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් නිවී සරසීම පිණසම මේ පින් කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන කවුරුත් ඔහොම වන්දනා කරන්නට හොඳයි සම්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොති භවන්තු තේ දයම දිනාට මුතුන් තෙරුවන් සරණ ලැබේවා සාදු සාදු සාදු